යබන් ප්‍රාත්්‍රී දහය ස්වාධීන පවෘති සමගින් ඔබ හමුවන මම නිමේශ චමත් සංකල්ප. මම බදුනිකා කරපුුගල ප්‍රථමයෙන් පුවත් සිරස්තල පාතක මැද එළියට ආසා පෙළ ප්‍රතිඵල එල්ලංජී බලාගාරය කිසිසේත් විකුණන්නේ නැහැ. පොහොට්ටුවෙන් සහතිකයක්. වංචාවක් තියෙනවනම් ඔප්පු කරන්න ඇමති බන්දුුලගෙන් අභියෝගයක්හඬපතයක් නිසා අදත් කරලියට ආ ඔන්ලයින් වර්ජනය චීන ජංගම දුරකතන විසි කරන්න ලිතුවේනිියාව ජනතාවගෙන් ඉල්ලයි තදහස්සු විස්ස අධ්‍යෙන බොදුසාතික පත්‍ර සාමාන පිළවිභාගේ ප්‍රතිඵල අද නෙකුත්තුනා. විභාග්‍රපල විභාග දෙපාර්තිිමේන්තුවේ නිල වෙබ් අඩවෙන් ලබාගන්න පහසුකම් සලසලා තියෙනවා සාමානපි විවාාගේ ප්‍රතිඵල භාග දෙපර්තිමන්තුවේ w.doTS.LK වි අඩවී ඔස්සේ ලබාගතැහැගේ දිවේනේ පවතින කොරුණාතත්ව හෙතුවෙන් මෙවර විවාාගේ සෞධර්විශෂානි. යගක ප ක්ෂ පැත්තු ැන් එම විශෂන්ට අදාල පල හැර අනකුත්පති පලනකුත් කරඇතිවයි භග දෙපාත්මය තු නම්දන්නේ. දහස් විස්ස අපපස ආමාන පෙළි බාගේ පාසල් ඇතුම්කරන් හා ක්ෂ තුන් දහ හස හලි හයදනකු සහ පෞද් කලෙක අඇතුම්කරුවන් එක් ක්ෂ අනු අට දහස් හයිස හ දනකු ප සිටිය. කතාබහට ලක්ව ඇති LNG බලාාරය සිදු ආකාරයකින් බත් විකිඩීමේ සූදානමක් නැහැ කියලා ශ්‍ර ලංකා පපුදුජන පෙරමුණේ මහලෙකම් නතතින් සාගර කාරයව සම් මහත්මය අවධාරණය කළා. අග්‍රාමාතය මහින්දරාජපක්ෂ මහතාගේ ප්‍රධනත්වෙන් අණඩුවේ හවල්කාර පක්ෂ නායන් අතර අදැත්වුණු සාකච්ාවෙන් අනතුරවයි මහලයකම්මරයා මේ බව ප්‍රකාශ කළේ. ්‍රමාතය මහින්ද රාජපක්ෂමහතා සහ, ශ්‍රීලංකා පපුදුජන පෙරමුණ නිෝජනය කරන දේශපාන පක්ෂවල නාකින් අතර මෙමහමුව, අද පස්සර්වයේ පැවැත් වනා. අරලීගහම අන්දිරේ පැවති මෙම සාකචාව සඳහා, මුදලමේ බැසිල් රාජපක්ෂමහතා එක් සිටියා. V-19 වසගය හමේ රජයේ කටයුතු அකண்டப පවත්වාගෙනாම? දෙදාහස් විසක அයவே යෝජனாவලிய ඉදිරිපත්කිරීම සහ, பார்லமெோ ඉදිරිපත් කරண் ලබன பனත්க்கெட்டுපත් எலிස திපත්කිීම பெரு ஆண்டுபක්ෂ மන්ත්‍රීවருන් දනුවත්කිරීමේ ක්‍රමවදයක් සැසීම පිළිබඳව මෙහිදී மூலிக்க වශයෙන් අවධනයට ලක්மனா. යුகதනවි வලාகாரியය ක්‍රත්මකවීම, விදුலி පාරිபෝගකන්ට ලබෙන ප්‍රතිலாබ සබන්ந்தයද මෙහිදී කුණුසාකචச்சාව හිතිබෙනවා. පක්ෂනායකින්ගේ අදහසා යෝජ නස් සහිතව පැයත් දෙක ටාසන්න කාලයක් මෙම හමුව පැවති බවයි අග්‍රමාතය මධ්‍යංශය සඳහන් කළේ සකචාවෙන් අනතුරුව අදහස් දැක්කූ පක්ෂනායකින් ඉදිරි අයවැෑ සම්බන්ධයෙන් දසාකච්ඡා කරයි ඉදිරියේදී ආයෝජන සිදදු කිරීමම් වගේ විධකාරණන සම්බන්ධින් සාකච්චා කරලචි ලාාගර සම්බන්ධෙන්ශඒ සම්බන්ධයෙන් කරුණු පැහදිලි කිරීමක් වමසා සිටිය ඒක ඉතා හොඳින් කරුණු පැදිලි කර එතන කිසිම විකිනීමක් නෑ සීයට හතලියයක්ක්කොටස් ප්‍රමාණයක් ලබා දෙන්න යෝජනා කලා තියෙනවා. ඒකත් අවුරුදු පහලවක කාලෙකට පහුගේ කාලෙකරවගේ අනු නමවරුද්දටත් නෙමෙම් හම්බඳට වරාය කරවගේ මේ රටට ඉතාම ප්‍රයෝජනවත් බලශක්තිෂේතු වැදගත් මේ රටේ දුප්පත් අසරන් ජනතාවට අඩුමිලට විදුලේ ලබා දිය හැකි ආයෝජනයක් අවස්ථාව තියෙයි කියන කාරණය තමයි එතන හිටපු කාටත් පසක් වුණේ තුත් නම් ක්ෂනාන්නම් මේ සම්බඳ විरोधධාවය පල करना ම ව කවුත් විරरोधධාව පලරන කරුණු පැහැදිිරහම හැමෝටම තෙවුණ එකක ඉතාම රටට හිතවත් सुබදායක ජනතාවට සහනයක් වෙන දෙයක් කෙටිකාලයක් තුළ මේ වගේ आආයෝජනයක් කරන ගන්න පුළුවන්නං ඒ වගේ යयोෝजනයක් මං හිතාने මේලෝක ඕනම රටක් ඉතා ආදරෙන් වැළඳ ගන්නා කාරය ආयोෝජනයක් කියන එක තමයි මගගේ නම් අදහස LNG බලාගර පිබඳ පශ්න සාකච කර අපි අදහස ඉදිරිපත් කර මුදල්ලමතුම තුමගේ පත්තෙන් කරු පෑදිරි කලා පක්ෂණයකින් දහයක් ෝ කොලහක් පමණංකරලා තිිකර ජනාධපත්තුමාට ලිපයක් බාරදීමට නී මිතව තිබෙනවා. එමගින් අප ඉතුමාගේ ඉල්ලා හිටන පැමණි හම අපිට මේ ගැන සාකච්ච කරල අප අදහස් ඉදිරිපත් කිරීමට අවස්ථාවක් ලබ ගැනීම. අප හිතනවා අප ඉදිරිපත්කරපු කරු පිළිබඳව ගරු මුදල් ලැමතුම සැලකිල්ලක් අගාන යුකරයි ම එකයිද. ආඩු ල් ගොටස්න. අපිදි ආණඩුවිරෝදී ෘතිය සමතිතක් එකක වෙන්න බැහැ මෙ මේ අතර කෙරලපිටිය බලාගාරයට අදාාල ගිවිසුම සම්බන්ධයෙන් මෙලෙස පක්ෂ විපක්ෂ අද හස් පලවන.ි කවරුද්දන්නවා කෙරවල පිටිය බලාගාරය, කුප්‍රකට රහස් කිියවසුමක් කරහතමයි මධ්‍ය රාත්‍රී ොලහයි හයට ඇමරිකානු නිව් පෝට්ට ස මාගමට පවරා දීලතින්. එක ගවසුම් ප්‍රකාරව සවභහවික ගෑස්. සැපයුම මුළුමනින්ම මෙමරිකාු පෝට්ට සමාග වෙත පැවරී. ඒගොල ෘර්තිය සමිති ක්‍රියාත්ම කරන එක පැත්තකින්. ඒ ෘතිය අයිතිවාසියක්න් ලබාදන්ට කිය ලොකු වරගනයක් කරමේ කොවිඩ ලාවයි. අනිපැත්තිෙන් රටේ ආයෝජනයක් කල රට දලා ලාාගෙන රට සංවර්ධන කරන්නතන අනි පත් එක කරන්ඩපාකිලකිෙන ටේ කිසිම රජ්‍ය දේපලා පිකරන් තිකු ජනතිපත්තුමවාවත් ආඩුවත් කඩියුතු කරන්න. ඒවාගේම හොඳ ආයෝජනයක් කරලා ජිල බලාපාරයක්ත් ආරක්ෂා කරගෙන රටේ ජනතාවටත් යම් සහනක් සැඳෙන් පුළුවන් වැඩ පිළි වලක්ති නොන ඒ ක්‍රියාත්ම කරන්න ආණඩුවක් කරට පවි සූදාා. ඉටන්ඩ පටිපාතියකින් තොරමය මේක විකුණන් පැහැදිලිව ගසාකන් මේ කරන අපරාධ වහම නතරකර, මේ රට විකුණන දේශපාලන න්‍යායපත්‍රයක් මේ සෞභාගගේ දැක් මේ ක්‍රියාත්ම කෙනවා. අපි ආන්දුවක් කැටියයට රාජදය පල විකිනීමක් සිදු කරන්නේ. හැබැයි ට ආයෝජන ගෙනීම සහා. රටේ සම්පත් රටට අහිමි නොවන්න අපි කටේතු කරනත් මේ බලාගාරය පිළිබඳව වනත් ජනතාවට තේරුන්යාව මේ රජය විසින් කරන ආයෝජ මේ රජය ආයෝජකයන්ටිඩ ලබාදී සාහවසානයේ නැවත මෙම දේපල දදුලල් මන්ඩලේ දේපලපබවට පරිවර්තනයවෙද මොන තරන් දුරනති ගලලා අන්ඩුවක් කට කටයතු කල තිනවාවද කියලින් ලංකාවට තියනවාසයමකක්ත ජා්‍යන්තර ඇතිවන තරඟ කාරීත්තුවයමකක්ද සිියල්ල පිළිබඳව මසසිීමක් කල්ල තමයි මේ තිීන්දුවගන්න. දනිකා අද දක්වා අපේරටෙන් කොරනාවට ගුදුරුණු එක් දහස් තුන්සිේ හැට අට දෙනකුූ හමවෙලා තියෙනවා. ආසාධතයන් වාර්තාාවේ යම් අඩුවක් තිබුණත් අවධහනම තවමත් ඒ විදිහටම පවතිනවා කියලායි සෞඛ්‍ය අංශ ජනතාවට දැනු දෙන්නේ. ඕනිමේෂ ම අතරේ කොරනාවට ගුදුරවෙලා හිටපු තවත් දහස්සේ දහස් හත්සිය විසි දෙනෙකු අදතවසේ පූර්ණ ශවිය ලබලක් රෝහල්වලින් පිට වෙලා කියා. තින තුළ මෙරටින් කරුණ සාධීතින් එදහස්තුන්සේ හැට දෙෙකු වාර්තාාවීමත් සමග. මේදක්වා මෙරටින් හබූ සමස්ත කරුණ ආසාධීතින් සංඛාව පල්ලක්ෂ දහදහ සතලයක් දක්වා හල්ලගයා. ඒ අතුරින් හතලිස් පදහස් අඩසේ පනස් දෙනෙකු රෝහල් ගතව ප්‍රතිකාර ලපනවා. අද තිනේ සේ ලැබූ දහසදහ සත්්‍යය විසිදෙනනාද සමගින් මෙට සුවේ ලැබූ සමස්ත කරුණන ආසාධතින් සංඛ්‍යාව, හාලක්ෂ පනසෙක්දහ සත්ය හතලිස් දෙකක් බවයි සෞඛ්‍යශ පවසන්නේ. අදින තවත් කරුණාමරන හැත්ත දෙක් සෞඛ්‍ය ධ්‍යක්ෂනාල්ර් ව්‍ර්‍ය වාර්තා කර තිබුණ. පෙරිමි පුද්ගලින් හතලිස් දෙෙනෙකු සහ කාන්තාවන්තිස් දෙනකුමේ අතර වනවා. එයනු මෙරට සිදූ සමස්ත කරුණා මරට සංක්‍යාවල්, දලොස් දහස් සාරිසිය හතුලිස් අටක් දක්වා ඉහ ගොස්තිබෙනවා. දිනතුල පි පරීක්ෂණ හයිද හ සත්්‍යයහතලිස් පහක් සහ රපට ඇට ජන් පරීක්ෂණ තුන්දහ සාර්සි හැටක්සි දුක ඇති බවයි වසංගතරෝක වි්‍යශය සඳකන් කළේ. පාසල් සුන්ට කරුණා අමර්ධනයන්නත් ලබාදීමේ වැඩසරහණ අයටතේ වස අවුදු දොළහත් දහනවෑත් අතර සංකුලතා සහිත දරුවන්ට එන්නත් ලබාදීම. හෙට ආරභ කන්න බව අමාතෙල්ලේ නපු කල්ලමහතා පවසනවා රෙජේ අයයාල් අමර හලේදීමෙන්ම කුන්නෑ කල සහ අන්ාධපුර දිස්ත්‍රක්කවලද ඒ ක්‍රියත්මක කන්න බවයි අමතවරයා වැඩදුට සඳකන් කළේ අපේ. එන්නත් කරනය මස්තයක් හැටියට ගත්තහම අපි පලවෙන රටවල් දහයතු තින්න්න ෙන් රටවල් හක්ම ජීසවන්රටව. පහලවනින් අපි ගත තිීන්දූ තමයි ටක් හටියට විවිධ සංකූලතාවයන් තියන කණ්ඩායම් වලට හලම ප්‍රමුගත්ය ලබදීල වැඩ පිලින කරන්න. අපිේ වැ පිළිවෙල රම්භරන්න බලා පොත්තුවන සංකේතනත්වව අනුරද පු දි ශ්‍රෙකයත් පුරුණණයගල දිස්ශ්‍රෙක්කයත් මුල්රන විශේෂයෙන්ම සංකූලතාවයන් තියන දොළ හැසිට දනම වෙන දක්වා දරුවන්ට ඒේවගේ තමයි. ලම රෝහල. ලමයන් වෙනුවෙන්තිෙන් සංකේත රට දනුවත් කිරීමේ වැඩ පිළවෙල අපි සිකුරාද ඇබලාපුොරොත් වෙන ළමාරෝ හලේද අරම්භ කරල මූල්ලික ප්‍රමුකත්වය ඒ සම්බන්ධව අනවාාධ පුරස කරුණනයකල දිස්ත්‍රෙක්වලට ලබාදමින් මේ වැඩ පිළිවලා අරම්බර. කරන වසංගය හමුවල් ලොවටම විශාලා අභයෝගයක් එල්ල වූ බවත් මෙට සෞඛ්‍ය අත්‍යශයද පවත්නා ගැතුලුවලට විසුදුම් සොයමින් සිටින පවත් අමත කෙේ බපු කල්ල හතා ප්‍රකාශ කලා. ඒ කටනනායක ගොන්තට පලළ පිරිශවයේ නව CR පක්ෂනාආගර විුෘත්් කිරීමේ අස්ථාවට. බන සංසුරආදාසිට මෙම පරීක්ෂ ආගාරෙන් මරට පැමිණි පුදගලින්ට පැෑ තුළක කාලයක් තුළ ප්‍රිසිල් පරීක්ෂණ සිදුකර ගැනීමට පහසුකම් සැලසෙනවා. ජාතික තන්නු සේවා සභාවේ මෙහිවීමෙන් සුවවිරුවන් වුවෙන් රූහල් ආශෘතය පවත් වන සන්දනත්මක සංගිත වැඩසරහනේ තවත් අදරක් කොළඹ ජාතික රූහල් පරිශ්‍රේදී පැවැත්වුණනා තන්නු සේවා සභාව සමහපදයි දවිත වික්‍රමසිංහ මහතා ඇතුළ පිරිසක් ඊට එක්ව සිටිය. න් online ්‍රේමට අධ්‍යාපනය ලබාදන ගුරුවරුන්ට තර්ජනය කළ බවට මාධ්‍යට නිකුත් කරනු හඬ පට අසත්ය බවත් එවැනි කිසිදු තර්ජනයක් සිදු නොමති බවත් ලංකා ගුරු සංගමේ ේකම් ෝ ස ස්ථාලීන් ප්‍රකාශ කනවා. ඒ චෝදනා අත්සත්්‍යය නම් තර්නය කළ බවට සාක්ෂි තමන් සතු බවයි ශ්‍රී ලංකා පෝදශාය අධ්‍යාපන සේවා සංගමය ප්‍රකාශ කරන්නේ. පැහැ දිල්ලිවම පේක ව්‍යාජා අන්ඩ පටය එක ස් සෙල්ලම කියන්න. ඒක තර්ජනය කිරීම අපේ ඒ හඩ පාටය අපි දැකයි මහධ්‍යායතනයකින් විශනය කරයි හණඩ පටේ ඒ හන්ඩ පාටය කිසිීම තර්ජනයකුත් නෑ එක ඔන්ලන් සම්බන්ධ දර්නයකත් නෙමෙයි ඔය කණ්ඩ විද තවත් අන්ඩපටයක් ඉදිරිපත් කර අ අපරන පැත්තේ තර්ජනයක් කිළේ තයි ඒ තර්ජනයක් නෑතවස් ගරුවරුට බලපාන ගැතුලුව තිමේ. ඔයා මේ විද මේ වැඩ කරන්න. අපේ තෝට නොකීවවා කිය ෙප මොක වා ල ම න නැම කිසිම කෙනෙ වා රුව කතා කරන්නන්නේ. අපි ක්කම එක තුළල යාට විරුද්ව එරෙහිව කරන්න පොරිමතය කරනවා මං හිතන යාහද ඉන්න කියලා. අපි වා හබෙන්න්න අදහස නවා ල් වෙල පඥාසෙක ස්වාමින් වහන්සගේ හන්ඩ මැති බෙන්නේ. ද හ විර හ හ ල ට ච කෙලින් ම කියන්න. ජෝස සහදර කියව ලංකාකුත් සගය ලකම්රයක් කියරවනක් ඉතන් තර්ජනයක් නැහ කියලා ම හන්න එතුමගෙන් මොකටද ඔබට යම්කිි දයක් සිදනවාට අපි කිකෙ ඔබ නුවම පෙනීසිටන්නන්නේ නැහැ එබන් අපිට ඔබ කරන්න පුලන් හමදේම අපි කරනවා එවගේ ඔබ හම් ෙන්න්න අප හවසට එනවා. රජයක් ෙද ගහන ර කිය සරජයක් ර කිය දන්න සදගේ කම්පර య නත සම්බන්ධ लेක ප ක් ර ්‍රකා ස ෙන් හන්සේ සග राට විදු හල් පතිවර සూම් සාකච్्या ක් පත්త න ල සබඳ உ හ හ හ . ටමහර විදුහල්පතුවරු මේ යන ක්‍රියාදාමය තුළ දෙමවපයන්ගේ මේරටේ ජනතාවගේ විරෝධයට ලක්ව රට ගැ හිත ෘතික ක්‍රියාමාර්ග යම් කිසි වෙනසකට දිසානාතක අරවාගම කොහමදක සාච්ච කරම මෙන්නට මේකට උදහස්සන ල්වල පඥාසක හඳුරමයි අප්‍රසන්න අසීරාචාර කෙනෙකට එකට ඉදඳ හණ්ඩ ැරිවිදි. වචන ායෙ වි හල්ප ගුරු අමතන් ර න ෙවෙද. මත ෘතිය මති යෝජ යන් ඔන් න් නිකන්වීම සහදය ගු විදහල්පතිවරන්ට ර පසම ගරු සකමයක් විසි ආක්ෂ මාතය සරත්වීට සේකර හතාට සිදුකල පැමිල්ල සබන්දේන් ම හස් පලබු ොදධ න් පරමන ෘතිය සමතය ල්ලන් න් දකරුස ගමයි කවල ගහිල්ල සරත්වීර සේකරමතිරල පැමිල්ලි කරල අපරාධ පරක්ෂණ පාර්තමේන්තුට යඇවේ සාමාන්‍ය පොලිසියක සු පමිල් යාන්ශය විාර පුලුවන් ප්‍රශ්නයත් ම රත් ී ේකර මතිව ප පර පා ප ක් ා. <túrtaiken> ද පරිශ ාත්මති බලුව රජනයන්නෑ තමන් දුවන්ට ගන්නනකොට තමන්ට මර්නීය තර්ජනය එලනවා කියලා පැමිල්ල දැම්ම ගුරු එක නිසා තමයි ඒ මර්ණිය තර්ජ්‍යනය කලාාය කියන ගුරුන් රුන්ව සිය අයි යටට ගිනල්ලා ප්‍රශ්න කළේ මෙතන කිසිම දේශපාලනයක් නෑ. එක පැදිලියෝක කිය අන්න ඕනේ. වර්ජනයට සහභාගවෙන්න පුළන් ඕන කෙනෙට ඒ පජාත්‍රවාචය අහිතයක් කාටවත්තකට විුරදවන්න බෑ. නමුත් වර්ජනය යදෙන බොහ ගුරුවරුන් මට පුද්ගලිකුව දුරකතයෙන් කතා කළ කියලා තියෙනවා ඔවුන් මේක කරන්න. කැමැක්තිෙන් නෙමයි එකකේ. බලකිරීීම වගේම අපි දන්නවා රජයේ සේවකයන්ගේ රාජකාරයට බාධ කිරීම බරපතල වැඩඇතුව සිරදඩුවන් ලැබියයුතු වරදක් වර්ජනය නොතකා දරුවන්ට ආදරයෙන් උගන්නන ගුරුවරුන්ට ගුුවරියන්ට ඔවුන්ට වචනගින් හෝ බලපෑම කොත් ඔුන්ට විුරුදුව දැඩිලෙස ීතිය ක්‍රියාත්ම කරන බව මම අමාතවරෑ හැටියට මේවස්වාදී කියන්නක. එක්ත් ජතින්ගේ හැත්තෑ හයවන මානව හිමිකම් සැසිවාරය අමතලා ජනාධපත්තුමා කරපු කතාවේ ඉතා වැැදගත්ගේ ගැඹුරු අදහස් ගනාවක්ම ඇතුළත් වෙලා තිබුණ කියලා බිද්වතුන් පෙන් වාාදනවා පටේ තිබ ැටුලට පිළිතුර හොයන් ඕනේ ශ්‍රලාලංකන්බන පවිසින්ම බයි ඔුන් වැඩදුරටත් අවධාරණය කළේ ිදැක්කා එතුමාගේ කතාව තුළ අන්තර්ගත වෙලා තිබුණ කෙටි නමුත් ගැබරු අදහස් ගැනාවක් හෙටියින් කියන නම් එතුමා පෙන්වා එක පැත්තිකින්. ආර්ථික සංවර්ධනය පාරිසිලික සුරක්ෂිතපාව ආරක්ෂා කරන්න කොද එලාන්ට ජාතික ආරක්ෂාව සහිත සමාජාරක්ෂන මේදේ කොමට ගොඩා ඇමිකින් කාරණය පුළොල් විදිහයටත් එතුමා පැහැදිලික වක් ලොක කොඩා කුමන රාජක් වුණක්. ඒ රජීර සයිවීය භාවයක්තින සැවිරිවාටයට ගව ගරු කරන්න කෙනෙ කානේ එතු එල්වායි ඉත්තා වැදගත් ඉල්ලෙමක් මීටේ ප්‍රශ්න මූලියන්දන්නන්නේ ීරට මනිසු විසිදුන් සැවීතුවය. විසුන්සීමේදී අ අවසාන වශෙන් යතුමා කියලා තිබුණ මේ ආර්ථික පලදාහිතාවේ ප්‍රතිඵලය හැම දෙනාටම බුක්තිදිමි හැකි. ප්‍රමෝේදයක් ලංකාවතුල ජනිත ක්‍රමින් තමයි තිරසාර සෞභාග්‍යමත් සාමකාමි ශ්‍රී ලංකාවත්. කිසිදු වාගි ආගික බේදතිගින් තොරව මනිසුන්ට අස්ථවාව ලබාදීම්තුලින් තමයි මේ එක හැකේගෙන කානය ඒතා වැදගත් ප්‍රකාශක් කියල අඳුන්ාදන්න පුළුව ආර්ථික සංවාධනය සඳහා. ශෂයෙන් අපට ප්‍රධාන අභියෝග දෙක්තියෙන එකක්තමයි. කොහොමද අපි ආයජකෑ නාකාශණය කර ගන්න. අනිතේ කොමදා අප අපනන පුළ පුළුවන් තරනා ශක්තිමත් කරන්න කියෙන එක. මේගේ ජනපත්තුවා පහැදිලිවශයම ප්‍රකාශකරප දෙයක්ත්තමයි. බූ උපාය මාර්ගික පක්‍රමයන් පවිච්චි කන අතර. ඒ සද අවශ්‍ය ආතින් රටාව ශක්තිමත් කිරීමත්. ඒවාගේ සමාජ ආර්ධික යටජල පාශක වර්ධනය කිරීමත්. විශේෂයම මානව සම්පත්ත දියුණු කිරීමත් අත්‍යවශ්‍ය බව ප්‍රකාශක ම තෙනවා. අපේ රට ඉදිරි අනාගත දැක්ම සඳහයතාම් වැදගත් කිය.. රාජකිරියය ඔබේ සේකර පු ප්‍රේශවයේති මද්‍රවය වැටලිමක්කල පොිස් නිලධහරියකු අනතුරට ලක්කර පලායා මේ සිද්ධියට සම්බන්ධ. මෝටරතය සොයාගත්ත නිවසේ හිමිකාරියගේ සොහ යුරා සහ අනෙක් පුත් කළයා දින හතා කරන්ඳවාගෙන ප්‍රශ්ණ කරන්න අධිකරණය අවසර ලපාතුන්න. ජිහි ප්‍රදශේදී මද්‍රව වැටලිීමට ගේ පොලස් රිලදහරිෙකු අනතුරට ලක්කරමින් පලායන අයිු සිTV කමරවක සටහන් වතිබුණ. ඒOCේ මෙහෙම් ක්‍රියත්මක කළ පොලිසිය අදල් මෝට රතය තලංගම බට පොත දේල් ප්‍රදශේනි වසකතිබී සොයාගත්. එම නිසෙහිමිකාී ඇගේ සහහිරහතවපුදගලෙකුද අත්තඩංගුට ගැනුා සිද්ධියට සහඳ ප්‍රධහන සැකරු අත්තඩංගුට ැනීම සඳහා පොලිසිය මහජන සහ්‍යපේක්ෂා කරනවා අතනංගුට ගත් කාන්තාව වැිකට පොලිසිට මහර කරනවා අතර සෙසු සැකරන්ද දෙෙනන කොල බපරාද කොට්හසයටතට පත්කිීමටයුතු කරුණන්නේ. ඕුන් දෙන ඩුවල මහිස්්‍රත් මංජනරත්නාක මහතාව දිරිපත්කිරීම අනතුරව දින හතා ්‍රඳවත්තබාගෙන ප්‍රශ්කිරීමට පොලසිටාවවසරල බාදුන්නා. සොස්ස ආයතනයේ වංචා දෝෂණ වැලැක්වීමට එරෙහිව කුමන හෝ ආකාරයකින් තමන් කටයුතු කරලා තියෙනවනං ඔප්පු කරලා පෙන්වන්න කියලා බඳුල්ල ගුණවර්ධන අමාත්‍යවරයා අභියෝගයක් කලා. ඒ කොළඹ අද පැවත්වනු මාධ්‍ය හමුවකට එක්වමින්. ආයත්තන හදන්න යනකොට හුඟක් අයට හිදන්න පුළ. හොන්ක් අය වැඩ තහනට ලක්වේ හඟක් අයි රැකාවෙන් ිවත් කරන හුඟක් අයගේ වචා දෂන පිළිබඳ පර්යේේෂණ පැඇත්තේ එතකොට ඇැමතිවරයා වංචාවකට සබන්ධයිකිලිපෙල්ල කරන්න යනවන කවරුවරි කුමන්තරණය. ඒ පිටි පස ඉන්නේ කවද කිය එක සොයා බැලීම සඳහා. විශාල භගකීමක් අතිකරු ජනධපත්තුමා අග්‍රමාත්‍යයතුමා හැබිනට මල්ලය ඇතුළ ආණඩුවට තිෙල ඒනිසාම් ම අද පොලිස්පතිතුමාට මේහා සම්බන්ධි පරිබෝක් අධිකාරයේ දේශපාලන පත්වීමක් ලබපු අ්‍යක්ෂ. සතුස වංචා වැලැක්වීම සඳහා. ඒයට අවිහිර කරන්න මම හරි මගේ අමාත්‍යන්සේ ලේකම්හත් මගේ කාරය මල්ලේ ඉන්න ඕනම නිලධරියෙක් වචනකින් හ තර්ජනයක් කලා තියෙනවා කියලා පුළුවන්න්නම් හෙට ඔප්පු කිරීමේ වගකීම පොලිසිට ගිල් පා පරීක්ෂණ පර්තිමෙන්තුවට ගිල්ොහ කරන්නටවෝන්. මේ අතර පසුගේ දිෙක පාරිභෝගක කටයුතු පිළිබඳ අධිකාරයේ හිටපු විදහරික අධ්‍යක්ෂවරයක් කරතිබූ ප්‍රකාශයක් සම්පන්ධය. රාජ අමාත්‍ය ලසන් අලක වන්න මතා අද පවැති මාතති හම්ුවකදේ මෙලෙස අදහස් පල කලාඒක තැ. එතුමා ගිහිල්ලා මාදි සාකච්චාරමය අන නැව දැමේ ඔබතුමාල්ට තෙෙන්ෙ කියලම මෙතෙන්න්ට එෙන්්ෙ කියන්න. ඇවිල්ල කියන්න පාරිභෝයකධිකාරයේ බෙන්න්න මේ මේවැනි ප්‍රස්ස සිද් වන ඇතුමාට බෙන්න මේ බල පෑම් සිද්ද වුණා බෙන්න මෙවැනි වංචාකාරිතත්වයන් සිද්ධ වඋනා කියලා ම ඕනෑම විවෘත්තව මේ පිළිබඳව සාකච්ඡා කරන්න අනිවාරෙන්ම සූදානම් මහිතන ඒකතම ඉතාමත් හොඳම විසඳුව. සැබෑලෙස රජය රට ජනතාව පාරිබෝග ආරක්ෂා කිරීම වෙනුවෙන් කටයුතු කරනවා විනා වෙනත් කිසිදු න්‍යායපත්තේ අපි කටයුතු කරන්න නෑ කියන එක. ඉතාමත් වගේකීමකිරන්න ද සඳහන් කරන්න වන. අජත් නිවාඩගබාල් මහත්මයයා මහ බැංකූ අධිපතිවරයා ලෙස පත් කරන්න ගත්ත තීරණය බල රහිත කන නියෝකයක් නිිකුත් කරන්න කියලා ශ්‍රේෂ්ඨ අධිකරණයට මූලික අයිතිවාසකම් පෙත් සම් දෙකක්ින් ඉදිරිපත් වෙලා තිේරවා. සමක ජනබලේ මහෙ කම්පර්ිමෙන්තුමත්‍රී රචිත් මධතුම බ්ාරහා පර්ලිමිේතුමන්ත්‍රී මනුෂ නායක්කාරයන මහත්වරුන් මෙම මුලික අයිතිවාසිකම් පෙත් සම් දෙක ශ්‍රෂ් අධිකරය හමුවේ ගුණු කලා. සම්කරන් කියාසිටින්නේ මහමෙන්කු අධපතිරයාලෙස පත් කළ අජත් නිවාත් කප්‍රාල් මහතාට, රාජ් මුදල් අභාවිතය සහන්ඳෙන් චෝදනා එල්ලවී තිබෙන බවයි. එමෙන්ම කප්්‍රාල් මහතා දැඩි ලෙස දේශපාලනී කරයූ පුත්ගලෙකු බද එම පෙත් සම්මගින් පෙන්වාදී තිබෙනවා. ්‍රාල් හතාමහ ැංක අිතිදිතුරයටට පත්කිරීමෙන් ජනතා අපේක්ෂාවන් බිඳ වැටෙන බවත් ඒතුළින් ආණ්ඩුක්‍රම ්‍යවස්ථාව මකින් සසාතිකර තිබෙන මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංගනයවන බවත් පෙත් සම්කරන් ශ්‍රේෂ්ඨාධකරනය හමුුවේ වැඩිතුරටත් ප්‍රකාශ්තර සිටියා. අපේරටේ මග්‍රවවේ නිවාරණ වැඩපිළිවල එක්සත් ජාතින්ගේ නේවාසික සම්බන්තිකාරවරයාගේ පැසසුමට ලක්ුණා. ්‍රීලංකාට පමණක් නොව සමස්ත කලාපේටම යහපත් ප්‍රතිඵලත්කරෙන නීති විරෝධී මත්‍ර විජවාර මැඩ පැවැත්වීමට, ශවීලංකාරජ, ආරක්ෂකමත්‍යංශය හරහා ආරම්භකර ඇති වැඩ පිළිවෙ, බෙහිවිනාේ කරන බව එක්සජාීන්ගේ සංවිධන, ශ්ීලංකා නවාසික සහන්ධීකාරක. හන් සිංහල් මහත්ම සදහන් කලා. ඒ ආරක්ෂකලකම් විශ්‍රවාමික generalනරால் මල් ගඩරත්න මහතා සමඟ පවතිසාකච්ඡාවකද. එක්ස ජාතින්ගේ මද්‍රව ්‍යහාහ අපරාද පිළිබඳ කාරයාලේ ප්‍රධහන ඇලෙන් කෝල් මහතාද මෙම සකච්ඡාව ටෙක්ව සිටිය. අරක්ෂ කළේ කම්වරයා මෙහිදී සමහන් කළේ නීති විරෝධී මද්‍රී ොන්න එක කෙටාසන්න ප්‍රමාණයක් මෙ රට නීතිය ක්‍රියාත්මක කරන ආයිතින මගින් මඇතකාලේ අත්තරංගෝටගේ නැති බවයි කොරණ ව්‍යසනය පිටු දකින්න රජය ක්‍රියාත්මක කරලා තියෙන වැඩපිළිවට විධ සංවිධහන වකීම පුත් කලයන් තවතුරටත් ආදහර උපකාර කරන්න ඉදිරිපත් වෙලා ඉන්නවා. යිව න ප්‍රධාන සංගනායක නාගහන්ද ජතයන්තර ෞදතිය අධ්‍යන අයතන උපකුලපති ආචරය පූජ බෝධාගම චාන්තිමස්වාවින් වහන්සගේ මෙහහි පීමන් රපල් කෝටි තුනකට අසන්න වෛදප කරනතුගයක් ෝහල් වෙත පරිත්්‍යයාගකි වුණා. අමත්‍යක ෙල රමු කල්ල මහතාපිත, ඒ භර්තීම සිදුව අතර වයිද අන්ුද්ධපාදන මහතා්‍රමුක රජය වෛදන ධරින්ගේ සංකපය මෙහි සම්හාධය කරන්න කටයුතු සිදු කලතිබා. ම්පහ ස්්‍රෙක් මහරූහලේ කොවි් ආසාධ්‍යව ප්‍රතිකාල් ලබන ගැබරිමවරුන්ට, අත්‍යවශ දනසත්කාරඇඳන් හා Cචස්කෑ ්‍යන්ත්‍රයක් ප්‍රධානය කිරීම, ගම්පා බඩණයක විද්‍යලේ අසු නවන කණඩෑ මකින් සිදු කළ. රූහ අ්‍යක්ෂ සමන් පතරන මහතාවිත එම උපකද බාරධීමටයි කටයතු කෙරුණේ. ක්කළ වැැල්ලවත් කරුණාත්‍රමැති ප්‍රතිකාර මධ්‍යස්ථනයේ ප්‍රෝචනයඳහ ඇඳ ඇතිරිල් තොවයක් ප්‍රධනය කිරීමට ගම්පාද ශ්‍රෙක් ලංකාබැන්කු ශ්‍රාමිකන්ගේ සංකමය පයවරගත්තා වෛද අර්ුුණුපාල සපත් මහතාවෙෙත ඇඳ ඇතිරිල්ලි භාතම සිදු කළේ එම සංකමය ප්‍රධාන්ලේකම් HA වනිකසේ කර මහතාගේ ප්‍රධානත්වෙන් ඒ සමගින් ස්වාධීන ප්‍රවෘති අදට අවසන් දැන් විපරම විශේෂන්ගේ සුබාත්‍රයක් ආයිබන්. අද විශේෂ දවසක්. අපේ සමාජයඉන්න අපේම සහෝදර විශේෂ අවශ්‍යතාවක් තියෙන අයගේ දවසක්. භාෂාවක් තියෙන්නේ කතා කරන්න. නිකරුණේ කටට එන ඕන වචනයක් කිව්වට වැඩක් වෙන්නේ නැහැ. ඒක් කියන දවල් ආන්න අය නැත්තං. අහන්න අය හිටියත්. ඒ අයට ඇහින්නේ නැත්තං. අපි කතා කරන කියෝන දොඩවන කිසිම දෙකින් කිසිම පලක්වෙන්නේ නෑ. ිලවට දරුවෙක් අම්මෙකුසිින් බිහිවෙද්දි හැම අම්ම කෙනක්කෙම තාත්ත කෙනෙක්කම විතරක් නෙවෙයි දරුවක් බිහිකරවන දොස්තර මහත්තුරු නෝනලපවා හොඳට බලන්නේ මේ දරුවගේ කං හොඳට ඇහෙනවද. ඇස් හොඳට පේනවද කියන කරනද දෙනෙනවද කියනෙක. සමහරවිට මොකක් හෝ දෙයක් වෙලා අඩුපාඩුවක් ඇති වෙන අය මෙ සමාචයේ ඕනෑ තරම් ඉන්නවා හැබැයි ඒ අඩුපාඩුව ජීවිත කරගන්නේ නැතුව ඒ ගැන හිතහිත ලතවෙන්නේ නැතුව. ජීවිත ජයකත්ත බොහෝ අය අපේ සමාජයේ ඉන්නවා. ලෝකෙත් තින්නවා. අන්න ඒ උදවිය සමාරවිට හොඳට ඇස්පේන කං ඇහෙන. හොඳට කතා කරන්න දොඩවන්න පුළුවන් අයට වැඩිය සමාජයේ මහා දැවන්ත වැඩක් කරලා තියෙනවා. එක කාලික තිබ්බා මොකක්හරේ ශරීර අබලතාවක් දුබලතාවක් තියෙන කෙනෙක් දැක්කාම උසුලු විසුළු කරන මා අසික්්‍යෙත ක්‍රමයක්. හැබැයි දැන් ඒ ලෝකයේ ඒ සමාජයේ නැහැ. දැන් ගොඩක් දියුණුයි. අපි හැමෝම එකයි. අපි හැමෝම විශේෂ අවශ්‍යතා තියෙන පුද්ගලයෝ කියලා අපි ඒ අපේම සහෝදරයන්ව සහෝදරියන්ව හැඳන්නවා. අපි ඔක්කොම එකයි. අපි ඔක්කොම අද එකට එඳගෙන ඉස්කොළවල් වල පවා අකුරු කරනවා. කෙලි සෙල්ලාම් කරනවා. විශ් විද්‍යාල වලට පවා ගේඩලා හොඳින් ඉගෙනගන්නවා. ලොකලොකු රස්ථාවල් වලටත් යනවා. ඉතිං දැන් අපි ඔක්කෝම එකයි. කියනදේ නෑසෙන අපේම සහෝදර සහෝදරියන්ට දැන් භාෂාවක්තියෙනවා. ඒකට කියන්නේ සඥ්ඥාභාෂාව කියලා. ඒ සං්ඥාභාෂාවෙන් ඒ සහෝදර සහදුරියෝ අද හරි හරියට තමන්ගේ වැඩටික කරනවා. අපේ සමාචයේ ඒ වගේ අවශ්‍යතාවක් නැති ගොඩක් අය. අද අන්න ඒ සඥ්ඥා භාෂාව ඉගෙනගන්නත් උත්සාකරනවා. අපිටත් ලොකු ආසාාවක් ඇතිවෙලා තියෙනවා ඒදේ ඉගෙනගන්න මොකද ඒක අවශ්‍යම දෙයක් අපි මේ සමාජයේ ඉන්නවනං අපේ රට ඇතුළ විතරක් නෙවෙයි වෙනින් වටකට ගියත් ඒ වගේම අපේ සහෝදර සහෝදරියොත් එක්ක අපිට මිතුරු මිතුරියන් විදිහට අදහස් හෝමාරු කරගෙන ඉන්න පුළුවන්නං ඒක කොච්චර වටින දෙයක්ද. අන්න ඒ වටනාකම දෙන්න තමයි අද දවසත් වෙන් කරලා තියෙන්නේ. අද දවස ජාතන්තර සඥා භාෂා දිනය හැටියට නම් කරලා වෙන්කරලා තියෙනවා. කොච්චර වටින දෙයක්ද කොච්චර හොඳ දෙයක් ද. මේක කළේ කෞුද කියනෙක. පටන් ගත්තෙක් කොහොමද කියනක, ඉතිහාසේ හොයාගන්න අමාරු දෙයක් වෙලා තියෙනවා. හැබැයි හාර් ඇවස්වාම මේක පටන් අරන්තියන්නේ පංශයෙන්. ව්‍යාප්ත වෙලාතියන්නේ ඇමරිකාවින්. මේ වෙනකොට ලෝකෙ රටවල් තුන්සියක් විතර, තම තමන්ට ආවේනික භාෂාව මුල්කරගෙන සං්ඥා භාෂාවෙන් වැඩකරනවා. බිහිරි භාවයට පත්වෙලාඉන්න අපේ සහෝදර සහෝදරියන්ට. තමන්ගේ හැඟීම කියාගන්න හොඳම මෙවලම වෙලාතියෙන්නේ මේ සං්ඥාභාෂාව. අපිටත් ආවේනික සංඥාභාෂාවක් තියෙනවා.ඒවගේම ජාත්‍යයන්තරයටම තමන්ගේ හැඟීම් කියන්න පුළුවන් ජාත්‍යන්තර සඥාභාෂාවකොත් තියෙනවා. ඒක කොච්චර වටින දෙයක්ත. අවුරු කොහොම මේක හොයාගෙන ලෝකෙට දුන්නත් කන්දක ඇහෙන්නේ නැති ඒ මනුෂ්‍යත්තුයට මේක කොච්චර වටින දෙයක්ත. දැන් හොඳටකං ඇහෙන. ඇත් දෙකත් හොඳට පේන කතා කරන්නත් හොඳට පුළුවන් අපිත් කරන්න ඕනේ මේ සයින් ලැන්වෙේච්චික හොඳට ඉගෙනගන්නේ එක අන්න එහෙම කරගන්න මුළු රටක් හැටියට අපිට පුළුවන් වුණොත් ඒ අපේ සහෝදර සහෞදුරියෝ මොනම දකින්මත් කොංවෙන්නවත්. මොනම අපහස්ථාවකට පත්වෙන්නවත් නැතිවෙයි. ඒ අයත් ආසයි පටේ ලෝකේ වෙන්නේෙ මොනවද කියලා දැනගන්න. අපි පෙන්වන ප්‍රවෘතියේ කියන්නේ මොකක්ද කියලා දැනගන්න. ඕ! අපිට මගහැරුණා. අවුරදු ගානක් මගහැරුණා. ිහිරි භාාවයට පත්වෙලා ඉන්න අපේ සහෝදර සහෝදරියන්ගෙන් අපි සමාවිල්ලෙනවා. ඔබ ලව අපි අමත්තක කලා නෙවෙයි අපිට පොඩ්ඩක් මගහැරුණ. අපි ඒ වැරැද්ද අද ඉඳලම හදාගත්තා රෝපවාහිනිය මහගෙතර හැටියට අද අපේ ප්‍රවෘතිත් ඔබ තමුන්නාස්සලට අද ඉඳලම දැනගන්න පුළුවන් වුනා නේද. අපිට ගොඩක් සතුටුයි මේ ෑම මාධ්‍යයෙන් පෙන්වන අඩිතාලම දැම්මේ අපේ වත්මන් අගමතිතුමා මහිද රාජක්ෂ මැතිතුදුන්. තු ජනාතිපති වෙලා ඉන්න කාලද තමයි, සංඥා භාෂාවෙන් පවෞෘති විකාශි කරණ එකත් ආරභ කරන්න මුලපිරුවේ. එතුමා ලොකුත් තැනක් දුන්නා. රටේම අපපච්චි හැටියට, හැම කෙනෙක්ගිම භාරකරු හැටියට එතුමා ඒ කරපු කාර්භාරය මොන විධියකින් මත් අමතක කරන්න බැහැ. ඒම අමතකරොත් ඒක ලොකු කුවකමක්. එතුමා පටන් ගත්ත ඒ සත්කාර අද මල්ඵල ගැ වෙලා තියෙනවා. ත්ම ජනාතිපති ගෝටාභය රාජපක්ෂමතිනුන්ගේ සවපාගගේ දැක්ම පතිපත්ති ප්‍රකාශයෙන්ම. විශේෂ අවශ්‍යතා ඇති අපේ සහෝදර සහෝදිරයන් ගැන මගේම. බිහිරි භාවයට පත්තලා ඉන්න අපේම මිනිස්සු ගැන ලොකු ඉඩක්දිලා තියෙනවා. ඒ අය සමාජයේ සෑම කෙනෙක් එක්කම ගැටිල වැඩකරන්න පුළුවන් ක්‍රමයක් හදන්න. ගෝටාභය ජනපති දුන් අද මුලපුරලා තියෙනවා.ඒ තවත් යධාර්ථයක් කරන්න. ත්ම නමාධ්‍ය අමාත්‍ය දලස් අලහපෙරම මහත්මයත් ලොකු වැඩකොටසක්කරනවා. මාධ්‍යේ අපිට අපේ ඇමතිවරයා මඟ පෙන් වෙල තියෙනවා සංඥා භාෂාව තියෙන වැදගත්කම ගැන. ඒ භාෂාවෙන් අපි අපේ සහෝදරත්වය වැඩි කරන්නේ කහොමද කියලා මාධ්‍යෙස් සකෙක්වෙච්ච, දලස් ඇමරිතුමා හොඳ අවබෝධයකින් ඉන්නවා. මේක අපි හුද කලා සටනක් කරගන්න නරකයි. මාධ්‍යර්ම මේකට එක්වෙන්න ඕනේ. මොකද අපේ රටෙත් මේ අවශ්‍යතාව තියෙන, අපේම සෞද්දර සහෝදරියන් ලක්ෂ හතක් විතර ඉන්නවා කියන එක. මොනම විදයකින් මත් අපි අමත්තක කරන්න නරකයි මේක හෙට අපිට වෙන්න පුළුවන්. අපේ ඥාතයකුට වෙන්න පුළුවන්. සහෝදරයකුට වෙන්න පුළුවන්. දරුවෙක්ට වනත් වෙන්න පුුවන්. හැබැයි එක් කිසිම කෙනෙක්. අපි අතහරින්නේ නෑ නේද. මොකද අපි ගෝත්‍රික මානසිකත්තුවෙන් ඉන්න මිනිස්සු නෙවෙයි අන්න ඒනිසා අද හිතන්න තව තවත් මේ ගැන වැඩ පටන්ගන්න හොඳම දවස අදයි කියලා. ජාතන්තර සංඥා භාෂාධනය දවසේ. අපි හොඳට ඇස්පේන හොඳට කං ඇහෙන සමහරක් උන්දල කරන නොහබිනා වැඩවලටත් තිට තියලා. ඒ නොහොබිනා වැඩකරන පුද්ගලන්ට සංඥා භාෂාවෙන් හරි හරි මාර්ගය පෙන්වන ක්‍රමයක් හදන දවස කරගමු නේද? අපිට පුළුවන් මේක කරන්න හොඳම මෙවලම මාධ්‍ය ටෙලිවිශණය, ටෙලිවිශණයේ අපි අපේම සහෝදර ශ්‍රවනාාබාධ සහිත ජනතාව අමතක කලොත් ඒ අපි අපිවම අමතක කරගත්ත වගේ වැඩක් වේවි අන්න ඒනිසා මාර්කටින්ග අමතක කරමු ්‍රේටිං පැත්තකින් තියෙමු. අපි ඔක්කොම එකම ඇජෙන්ඩ එකකට එක පෙලට හිටගෙන අපේ මේ සහෝදර සහෝදරියන් වෙනුවෙන් එක වැඩ පිළිවෙලක් හදමු කියෙන යෝජනාව තමයි අපිට. අද කරන්න තියෙන්නේ. අදත් විපරම පිටපත සුධර්මන් රදලියකොටකින්.